හමාස් සංවිධානයේ ඉලක්ක කර ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර ඊශ්‍රායලයේ තවදුරටත් දැඩි කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල් අක්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානයේ ඉලක්ක කර ඊශ්‍රායලය ආරම්භ කර ඇති ගොඩබිම් මෙහෙයුම් දෙවන අදියරට පැමිණ ඇති බවටයි. ඉදිරියට ලැබෙන්නේ දිගු හා දුෂ්කර යුද්ධයක් බවද ඊශ්‍රායල් අක්‍රමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ අතර පලස්තීන මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව ගාසා තීරයට දුරකථන මාර්ග සහ අන්තර්ජාල සම්බන්ධතා සෙමෙන් ආපසු ලැබෙමින් ඇතැයිද වාර්තා වනවා. මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම ගුවන් ප්‍රහාර මැද්දේ සන්නිවේදන ජාල සිකුරාදා සවස අක්‍රීය වූ අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඈත් වී තිබෙනවා. මේ අතර ඊශ්‍රායලයෙන් සිදු කර ඇති අනතුරු ඇඟීම් හමුවේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් දකුණු ප්‍රදේශයට පලා ගිය පලස්තීනුවන් යලිත් උතුරු ප්‍රදේශයේ වෙත පැමිණීමේ සිටන බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. ජීවත් වීමට ප්‍රමාණවත් කිසිදු පහසුකමක් හෝ ආරක්ෂාවක් දකුණු ප්‍රදේශයේ නොමැති බැවින් එම වැසියන් යලි උතුරු ප්‍රදේශයට පැමිණීමේ සිටන බව සඳහන් වනවා. එහෙත් ගාසා තීරයේ උතුරු දේශීමා වාසන්නේද හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායල් හමුදාව අතර දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වයේ හමුවේ කොයි මොහොතකදී හෝ ඊශ්‍රායල් හමුදාව ගොඩබිම් ආක්‍රමණයක් සඳහා ගාසා තීරයට ඇතුළු වීමේ අවදානමක් පවතිනවා. ඒ හමුවේ ගාසා තීරයේ උතුරු දේශීමාව මේ වන විට යුද පිටියක් බවට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. එමෙන්ම හැකි ඉක්මනින් උතුරු ප්‍රදේශය අතහැර දකුණු ප්‍රදේශයට පලා යන්නයි ඊශ්‍රායල් හමුදාව ගාසා නගරයට ගුවන්ින් පත්‍රිකා බෙදා හැර ඇතැයිද විදේශ මාධ්‍ය පැවසුවා. ප්‍රදේශයේ දැන් යුද පිටියක් බවට පත්ව ඇති බැවින් ජනතාව දකුණට පිටත් වූ බවට අනතුරු ඇඟවීමේ පත්‍රිකා ගාසා නගරයට හිලින් තමා ඇතැයි සඳහන් වනවා. එමෙන්ම ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ උතුරු දේශීමාවට ආසන්න භූමියේ පවතින හමාස් සංවිධානයේ භූගත ඉලක්ක වෙත බෝම්බ හෙළන බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායලයේ චෝදනා කරන්නේ හමාස් සංවිධානයේ සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් උමා මාර්ග තුල සැඟව සිටින බවටයි.